පින්වත්නි අපි දැන් මේ සෑම දෙයක්ම කරන්නේ සැපසේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙමින් සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙමින් තමයි අපි මේ ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ දැන් අපි ගත්තහම අපි ඉගෙන ගන්න රැකී රක්ෂා කරන්න ඊළඟට ගෙවල් දොරවල් හදන්න යාන වාහන ගන්න මේ සෑම දෙයක්ම කරන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු ඊළඟට අපි ඥාති හිත මිත්‍රාදීන් ඇසුරු කරන්නේ මේ සෑම දෙයක්ම අපි කරන්නේ මේ ජීවිතේ කරදරයක් නැතුව සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන කියන අදහසින් තමයි නමුත් පින්වත්නි දැන් මේ සැපසේ ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා කියන එක එක එක්කෙනා තම තමන්ට කැමති විදිහට අර්ථකථනය කරගන්නවා. ඒ කියන්නේ කොටසක් සමහර අය කල්පනා කරනවා අපි ඉතින් මේ ජීවිතේ බොහොම ටික කාලයක් ජීවන්නේ ඒ නිසා පුළුවන් තරම් එන්ජොයි කරන්න ඕන සතුටින් ඉන්න ඕන කියලා හිතනවා. ඒකල ඒගොල්ල මුළු දවස පුරාවටම කාලා බීලා සන්තෝෂ වෙනවා. යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දානවා පුළුවන් තරම් විඳිනවා ජීවිතේ. ඉතින් මේ දේවල් කරන්නෙත් එතකොට ඒගොල්ලෝ ඒ කරන්නෙත් සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව සමහර පිරිසක් කල්පනා කරනවා අපට අනාගතයේදී මොන හරි කරදරයක් විපතක් වුණ වෙලාවට පාවිච්චියට ගන්න කියලා හිතාගෙන දීපල වතු පිටි මිල මුදල් ආදී එකතු කරනවා. එතකොට ඒ දේවල් කරන්නේ සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන. ඉතින් ඊළඟට සමහර තව පිරිසක් කල්පනා කරනවා නෑ සතුට කියන්නේ එහෙම එකක් නෙමෙයි. පුළුවන් තරම් මේ වෙලාවේදී සතුටින් ඉන්න එක කියලා හිතලා ඒගොල්ලෝ ඒ විදිහට කල්පනා කරලා වැඩ කටයුතු කරනවා. එතකොට පින්වත්නි මේ අපිට පේනවනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුඛකාමානි භූතානි මේ සියලු සත්වයන් සැපයට කැමති ඇත්තටම ගත්තොත් මිනිසයා විතරක් නෙමෙයි තිරිසන් සත්තු පවා දුක පිළිකුල් කරනවා සතුට තමයි සැපේ තමයි කැමති වෙන්නේ ඉතින් පින්වත්නි අද මම ඔබට එක කාරණාවක් කියලා දෙනවා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කරුණා. පුළුවන් නම් මෙන්න මේ දේ අමාරුවෙන් වුණත් පුරුදු කරගත්තොත් ඇත්තට මේක නාට ඊටාම සුවසේ සතුටින් මේ ජීවිතේ ගත කරන්න පුළුවන්. ඒ තමයි ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි දැන් ඇහෙන් රූප දකිනවා. කණින් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. ඊට පස්සේ දිවෙන් රසේ විඳිනවා කයින් පහස ලැබෙනවා ඊළඟට අපි හිතින් එක එක අරමුණු හිත හිත ඒව මැත්තේ ජීවත් වෙනවා එතකොට අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා කරන්නේ මේවනි මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවේ කය මනස කියන ආයතන හය පරිහරණය කරන එක හොඳට හොයලා බලන්න ඇත්තටම අපි මෙන්න මේ ආයතන හයෙන් අපි මේ බාහිර ලෝකෙත් එක්ක ගනුදෙනු කරද්දී තමයි සැප දුක් ඇති වෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න දැන් ඇහෙන් රූපයක් දකිද්දි එක්කෝ අපි ඒ රූපෙට ඇලුම් කරනවා. ඒ ඇලුම් කිරීම නිසා අපි සාමාන්‍ය ලෝකයා අර්බුද ඇති කරගන්නවා. ඒ ඇලුම් කිරීම නිසා සමහරට එයා දුකසී වාසය කරනවා. පීඩාවක් විඳිනවා. කරදර විඳිනවා. නොයේ කරදර කම්කටොළු වලට පැටලෙනවා. හොඳට බලන්න එහෙම එකක් නැද්ද කියලා. සමහර වෙලාවට අපි ඇහෙන් රූපයක් දකිනවා අමනාප එකක්. අප්‍රිය අමනාප රූපය. ඒ රූපයට අපි ගැටෙනවා, කිපෙනවා. අමනාප හිතක් ඇති කරගන්නවා. අන්න එතකොටත් අපි අපහසුවෙන් පීඩාවෙන් ජීවත් වෙනවා. හොඳට බලන්න හිම එකක් නැද්ද කියලා.
එතකොට එහෙනම් අපි මේ ඇහින් දකින රූපයේ අපි සිහි කල්පනාවක් නැතුව විඳින්න ගියාම තමයි මේ අර්බුද හටගන්නේ. ඉතින් ඒ නිසා නුවණ තියෙන පුද්ගලයා මේ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඉතින් අන්නේම සංවර කරගත්තාම අපේ හිතේ අභිජ්ජාව, ඒ කියන්නේ ඇලීමක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඇති වෙන්න දෙන්නේ නැහැ ඒක නะ. දෝමනස, ඒ කියන්නේ දුම්නසක්, දුකක්, ගැටුණු සිතක් ඇති කරගන්න දෙන්නේ. අනේක පාපී අකුසල් ධර්මයන් උපදින්න දෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න සමහර වෙලාවට අපි ඇහෙන් රූප දකිනවා. ඒ දැකලා ඉවරලා සමහරට අපි අකමැති කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ කෙනා දියුණු වෙනවා අපි දකිනවා. අලුතෙන් වාහන ගන්නවා, අලුතෙන් ලස්සන ගෙවල් දොරට හදනවා. එතකොට සමහර විට කෙනෙක්ගේ හිතේ උපදින්න පුළුවන් ඊර්ෂියාව. අන්න පාපී අකුසලයක් හටගත්තා. ඒ හටගත්තේ කොහොමද? ඇහෙන් දැකපු රූපයක් මුල් කරගෙන. එහෙම නැත්නම් කණින් අහපු ශබ්දයක් මුල් කරගෙන. කවුරු හරි කෙනෙක් කියනවා අන්න අර අසවල් කෙනා හොඳට දියුණු වෙලා ඉන්නවා දැන්. ඔන්න මේ කෙනාගේ හිතේ ඊර්ෂියාවක් හටගන්නවා. මොකක්ද ඒ උනේ? කණින් අහපු ශබ්දේ නිසා එයාගේ හිතේ නොයේ පාපී අකුසල ධර්ම හටගත්තා. එතකොට දැන් බලන්න එයාගේ හිතේ දුකක් නැද්ද? අසන්තෝෂයක් නැද්ද? පීඩාවක් නැද්ද? ඊට පස්සේ ඒ කෙනා දිගින් දිගට අර ඉරිසියාව පවත්වන්න ගියොත් එයා ලොකු කරදර ගොඩක ලොකු දුකක පැටලිලා තමයි නවතින්නේ. එහෙනම් ප්‍රඥාවන්ත පුද්ගලයා අන්නේ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. කන නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. නාසය දිව කය මනස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඒ කියන්නේ කොහොමද? අපි කියමුකෝ අපි ඇහින් ඒ වගේ රූපයක් දකිනවා. ඒ දැක්කට පස්සේ එයා කල්පනා කරගන්නවා, ඒ හොඳට හිතට ගන්නවා, කමක් නැහැ, ඉතින් කොච්චර හොඳයිද මෙහෙම දියුණු වෙන එක, කොච්චර හොඳයිද අනිත් අය සන්තෝෂයෙන් ඉන්න එක කියලා අපි කල්පනා කරනවා. අර එන නිමිත්ත අපි හිතේ මතක තියාගෙන ඒක පැහැවන්න දෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉන්ද්‍රිය සංවරය කියලා. බලන්න එහෙනම් මේ ඉන්ද්‍රිය සංවරය නැමැති දේ ප්‍රායෝගිකව අපි පුරුදු කරගන්නවා නම් කොච්චර සතුටින් සුවසේ ජීවත් වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට සහෝදර සහෝදරයෝ නිසා රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. දේපල ඉඩකඩම් බෙදන්න ගියපුවාම අසවල් කෙනාට වැඩිපුර හම්බුණා, මේ කෙනාට හොඳ ටික හම්බුණා, මට වැඩකට නැති දෙයක් හම්බුනේ. එහෙම කියලා අපි කොච්චර අර්බුද හදාගන්නවා. ඊට පස්සේ ඒවා රණ්ඩු සරුවල් වෙලා උසාවි ගානේ පොලිසි ගානේ යන්න වෙනවා. සමහර දේවල් මනුෂ්‍ය ඝාතන වලින් අවසන් වෙන්නේ. හිතමනාපකම් වලින් වෛර බැඳගෙන. ඉතින් මේ ඔක්කොම අර්බුද හටගත්තේ මොකක් නිසාද? ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති හින්දා නේද? කන නැමැති ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති නිසා නේද මේ අර්බුදය ආවේ? අපි අහලා තියෙනවා පාන්ගෙඩියට ගහ මරාගත් අවස්ථා, ඊළඟට කොස්ගෙඩියට ගහ මරාගත් අවස්ථා, වැටමායින් වලට මිනිස්සු මරා ගන්න අවස්ථා, සහෝදර සහෝදරියෝ. එතකොට මේ ඔක්කොම අර්බුද හටගත්තේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ප්‍රායෝගිකව නැති නිසා නේද? සමහර මිනිස්සු කොච්චර ඉන්නවද, සමහර අය බීලා ගෙදර ඇවිල්ලා කෑ කොස්සම් ගහනවා. එතකොට ටික කාලයක් ඉවසලා බැරි වෙනකොට අර මිනිස්සුන්ට ගහනවා. ගහලා ඉතින් නරක තැනක වැදුනහම මේ මිනිස්සුන් මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගහපු කෙනා හිරේ විලංගු වෙනවා. මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. එතකොට ඒ අර්බුදේ පටන් ගත්තේ කොතනින්ද? මේ ඇස කන නාසය දිව කය මන සංවර කරගත්තේ නැති නිසා නේද? එතකොට ජීවත් වෙන්න උවමනා කරන්නේ මිල මුදල් විතරක් නෙමෙයි. ජීවත් වෙන්න උවමනා කරන්නේ මේ නූතන අධ්‍යාපන ක්‍රමයේ විතරක් නෙමෙයි. ජීවත් වෙන්න උවමනා කරන්නේ සමාජ තත්ත්වයේ විතරක් නෙමෙයි. මෙන්න මේ කියන ප්‍රායෝගික දැනුමත්, මේ කියන ධර්මයත් උවමනා කරනවා. දැන් බලන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන දේ කෙනෙක් අහලා තිබ්බනම්,
ඒකෙනා මේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගෙන තිබ්බන මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නැහැ නේද? එහෙම අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වෙලා මුළු ජීවිත කාලෙම දුකසේ වාසය කරන්න වෙන තත්ත්වෙට පත් වෙන්නේ නැහැ නේද? එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න මේ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඒ කියන්නේ ඇහෙන් දකින රූපයක් මුල් කරගෙන ආශාව ඇති වෙන්න දෙන්න එපා. දැඩිව ආශාව ඇති වුණාම වෙන්නේ මොකද්ද? හොඳට කල්පනා කරලා බලන්න. අපි අනිත් අයගේ දේපල ඉඩකඩම් වලට ආස ඇති වෙනවා. පොදුවේ මහජනතාවගේ ඉඩම් මහජනතාවට අයිති ධනයට ලෝභකම් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හොරෙන් හරි ඒ දේවල් තමන්ගේ කරගන්න තමයි බලන්නේ. අන්න ලෝභේ වැඩි වුණාම සිද්ධ වෙන්නේ ඔහොමයි. ඊළඟට ද්වේෂය නිසා දුක් විඳිනවා. ඉරිසියාව නිසා පලි ගැනීම හින්දා දුක් විඳිනවා. එකට එක කරන්න ගිහින් දුක් විඳිනවා. ඊළඟට මාන්නේ නිසා දුක් විඳිනවා. කවුරුවත් කියන දෙයක් අහන්නේ නැතුව හිතුමනාපේ වැඩ කරන්න ගිහින් අරුබුදා හදා ගන්නයි කොච්චර ඉන්නවද? මේ ඔක්කොම පටන් ගන්නෙ මේන්න මේ කියන ඉන්ද්‍රිය සංවරය නැති නිසා නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නයි කියලා. කන නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා. නාසය දිවකය මනස නැමැති ඉන්ද්‍රිය හය සංවර කරගන්නවා. අන්න එහෙම ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගත්තොත් ඇත්තට මේ කෙනාට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන කාරණාව ඔබ හොඳින් තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න මහන්සි ගන්න. ඉතින් ඒ සඳහා හැම දිනාටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.